නමස්කාරවේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරනයාමි නමස්කාරවේවා දම්රුවනට සැමදා සදහම් සරණයමි නමස්කාරවේවා සංගරුවනට සැමදාමහා සංග සරනයාමි නමස්කාරවේවා තුනුරුවනට සැමදාතිසාරණ සරණයමි සාදුු සාසා ගෞතම අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ නිමල දහම මනා කොට මේ යුග අපට පැහැදිලි කරමින් කියාදුන් අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකුස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදුු 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 ශ්‍රද්ධාවන්ත පවත්න්නේ අප සූදානම් වෙන්නේ අපේ ජීවිතයට මංගල කරුණක් ලංකරගන්න අපට බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍රයේදී වදාලා මේ ධර්ම ශ්‍රවණය කැන මොකක්ද මංගල කරුණක් එතකට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කිරීමකලැන කුමක් දෙහෙනම් මංගල්ලයක් ඒ ගල්ල කිෙනීම කත්දේ සතුට උපදවන දෙයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් උපදින මංගල්හ අපේ දුක දුරු කරලා අපි සුවපත්භාවයට පත් කරනවා එතකොට බුදුජාණන් වහසේ එනිසා තමයිට වදාළේ එක මොකක්ද ධර්ම ශ්‍රවනය මංගල කාරණාවක් කිය වදාලනේ එතකොට බුදුරජාණන් වහසේගේ ධර්මය තුළ බුදුජාන්හන්සේ දේශනා කළේ හරි විශ්මිස දෙයක් විශ්මිත දෙයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ අපේ ජීවිතවල මේ අපට නොේ කායික දුක් මාරසික දුක් කායික පීඩා මානසික පීඩා හටගන්න ඕනේ කටකත්තර පස්සේ සාමාන්‍යයෙන් බුදුරජාණ වනාහසික ධර්මය දන්න තිෙක් අටමොකද වෙන්නේ ඒ කායික රෝගයේහි මෙයා එල්ලවා ඒකම සිහිකර කර ඉන්න. ඊළඟට මානසික රෝගය අට කතර පස්සේ එකින් ගොඩෙන්න එක ොම ළෙ දන්නේ නෑ. එතු කායිකරෝග සාමාන්‍ය කෙනාගේ උත්සන්න වෙන. මානසිකරෝගත්තේ සාමාන්‍ය කෙනාගේ උත්සන්න වෙන. බුදුරජාණන් වසට ධර්මය දන්නක් කෙනාගේ ජීවිතය තුළ කායිකරෝගයක් සංසිදී යනවා විශේසීම මානසිික රෝගය සංසිදී යන තර බුදුරාසය ධර්මය තුළ මාන්සික රෝගය සංසිඳීගාට පස්ස යට කායකදු රෝගය ගැටලුවක් බවට පත්වෙෙන්නේ නෑ. දැ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු ධර්මය උහස දේශනා කරද්දි මේ එක එක සමාජ තත්ත්වයන්හි වල හිටපු අයට බුදුරහසි ධර්මය කියල දුන්න. එද බුදුරජාන් අපේ බුදුර ෞතන බදුරජාණන්සේ ධර්මය අවුරුදු බද්ධත්තය පසේ ුදු හතරිස් පාක්ම දශනා කළ ඒ දේශනා කරපු දර් මේ කරුණු හතරකින් විද්‍රහ කරන්න පුළුවන් කරුණු කියකින්ද කතරකින් පුළුවන් ඒ තමයි දුක නම්ව ආර් සත්්‍යය හැටි කතා කරන්න පුළුවන් ඊනගෙන කතා කරන්න පුළුවන් ඒ දුක හටගැන්න හේතුව ගැනකටකිෙන දුක් සමුද් ර්ශත්වය කළ ඊලන්න කතා කරන්න පුළුවන් දුක නැතිවීම දුකේ නැතිවීම නම්වූ ආරි සත්යක් හැටිටේ කතාරන්න පුුව ල් කතා කරන පුළොන්ගේ ධර්මය මකක්ද දුක නැති කරන මාර්ගය දුක නිරෝධ ගාමනී පටිපදාාආරිුත්්‍යයයට. බුදුරජාණ වහසේ අුදු හතරිස්පාපුරාවට උන්හසේ කතා කරපු ධර්මය තුළ දේශනා කරපු ධර්මය තුළ ඔය කරුණුහත කරන කිව්වේ මොකක් ගැනද දුක ගැන දුකේ හට ගැනීම ගැන දුකේ නැතිවීම ගැන දුක නැතිවන්න තින ප්‍රතිපදාව ගැන ඒකන මේ කරු හත කකළ ගැන මේ අපේ ජීවිත. ඒ සාමානක ත බුදුජාන් වහසේ ධරම හැරේ ැනගේ ජීවිත ර තර කරු දෙකයි තියෙන. ඒමකක්ද දුකනම් වාර් සත්‍යය තියෙනවා. එවිළඟට දුක ආයයායමත් හටගන්න හේතුව නැද්ද ඒ දෙක විතරයි තියෙන. දුක්ක නිරෝධය නෑ දුකද ගම පටිපදාවත් නෑ. එතකොට සත්‍ය හතරින් ධර්ම හැසිරෙන් නැතිකෙනනගේ ජීත තුළ ප්‍රකටවෙනි සත්‍යය දෙකයි මකදද? දුක්කාර සත්්‍යයයි දුක්විඳවිඳ ඉන්නවා ආයියි මතේ දුක්විෙන පසුබික් හැදි හැද යෙන ධික තමයි යෙන දුක තියෙනවා දුක හැදෙන්න්න ඕන පසුබිම තියෙන. එතකොට බුදුරාංන්ක ධර්මේ තේරුම් අරගෙන ඒ ධර්මේ හැසිරෙන්න්න හදනැක් අ මයි අර දෙක ලැබෙන්නේමකක්ද දුක්ක නිරෝධයයි දුක්ක නිරෝධගාමිණ පටිපදා ආර් සත්්‍යයයි ගෙන හ දෙක. එතදර බුදුරජාණන්හසේ පූර හ හතලිස් පස් වසරත්තුර දේශනා කළේ මේ කරුණුහත කර ම විග්‍රහ කළේ. ඒක ඇනෙමි මනුසයන් සත්වයන් දෙවියන් මේ හැම කෙනෙක්ම දුක්විඳනවා. හැබැ දුක්විින් දර දුකෙන් කැලවෙෙන දන්නේ නෑ. දුකින් ගැලවෙන්න නඟයායට බුදුරජානාාසික ධර්මයට පැමිණෙන්නව සිද්ධ වෙනවා. ඉති බුදුරජානාාසක දධර්මය දැන් අපි අධීගෙන ගන්න ධර්මේ දේශනාව ත්තොත්තේ මේ සූත්‍රය මේ ත්‍ර දශනකට හ ලස්සන කරාවක් විස්තර කරන්නේ බුදුරජාන්සි වැඩහිටිය මේ සැවත්නවර ජේතවන අසපුේ ජේතවන රාමේ ජේතවනා රාමය අසපේ මේ බුදුරහසි වැඩන්න කොට මේ බුදුරජාන්සේ භික්‍ෂු සන්ගේයේ අමතා වදාල බුදුරාසේ පින්වත් මහනිනය කලා භික්ෂු ඇමතුවා එතකොට බුදුරාන්සේ අමතලා මෙන්න මේ කාරණාව කියන දැ සාමාන්‍ය ලෝකයේ තුළ අපි මිනිස්සු වර්ඩ කරන්න ඇත්ද.නේ කලු මිනිස්සු කවර්ග කරන්න ඕේ සුදු මිනිසු කියලවර්ග කරන්න ඕනේ. ඊළඟට එක ජාතිවසයෙන් අපි වර්ග කරන ඕනේ. ඊළඟට ආගම්වසයෙන් වර්ගරන ඕනේ. ඇසකොට එකඒ විදුරට වර්ගරන. බුදුරජාසය සියලු සත්වන්ම කොටස් දෙෙකට වර්ග කලා. අපි ගොඩකට වර්ගරනවා බුදුරහසේ කොටස් දෙහෙකට වර්ග කලා. ඒ තමයි එක්කනෙත් තමයි. මේ අස්සුතවත් පුතජ්ජන කෙනා අසුතත් පුතජ්ජන කලා කියෙන කියන්නේ බුදු කෙනෙක්ගේ ධර්මයෙන් ලැබිය ුතුදයි ලබල නෑ කියන සුතය කර කියෙන අහපුදේන අස්සුතුවත් කර ගන අහ නෑ අසුතුවත් පුතජ්ජනය කළ කියන බුදුරජාණන් වහසක ධර්මෙන් අහල කළ හිුද කල නෑය එක බුදුරන්සේ ධර්මය හලා එ ධර්මයට නුව කල්පනා කරකෙන නින්නේෙමි. ලයාටකි මකක්ද අස්සුතවත් පුතජ්ජන කෙන හ අසුතුවත් පතජන කනෙ කු තියන කරුණු අසුතත් පුතජනකෙන හඳනාගන්න කරුණු කිහිපයක් විස්සර කළ අසුතුත් පපුතජ්ජන කෙන හඳරගන්න මෙ මේ කරුණු හය පුළුවන් කිවව. අසුත්ත් පුතජනකෙන සොභයමකක්ද මේ එයා ආයන් වහන්සේලා හඳුනන්න ආරයන් වහසලාල කියන්නේ මේ ජීවිතය අවබෝධකරු බුදුවරු පසේ බුදුවරු හතන් වහන්සේලා මාර්ග පල්ලාභිකල විශෂ කොටසක්කිවගේ ඒගලු දකින්නේ නෑ ඒ පුතජ්ජන කෙනගේ ස්ොභාවේ.ඒළඟට ඒ පුතජ්ජන කෙනගේ ස්වභාවේ තමයි ඒ බුදුරජාණන්සේ ධර්මයයටයට දක්ෂ නෑ. ඒ ධර්මය තේරුම් ගන්නය දක්ෂණය කෙන ඒ දක්ස්ථාවයක් නෑ හැකියාවක් නෑ එක දෙකයි. තුන්වන එක තමයි බුදුරුන්ගේ ධර්මය තුළය හැසිරෙන්නේ. ඒ ධර්මය තුළ හික්මන්න කරුණුතුනයි කද ආරයන් ආරයතුමන් හඳුනන්නේ ඊළඟට ආය ධර්මය දක්ෂණය ඒතුළ හැසිරෙන්නේ ඊළඟට සත්පුරසය හඳුනන්නේ එක මෙයා සත්පුරුසයක් කිය අ හඳු ගැන්න මේ සත්පුරසයක් කියල හඳුර ගන්න බැකෙන ඊළඟට සත්පුරෂයන්ගේ ධර්මය සත්පුරසයකයන් යහපත් යන්නේ ඒ සත්පුරසයන්ගේ ධර්මයට එයා දක්ෂණය කියන දෙකයිනේ ක තමයි සත්පුරස ධර්මය තුළ යහික් මෙන්න කියෙන. දැ පුතජ්ජනය කඳුරාගන්න තියෙන කරමු ටිකොය කිවීමම කකදද ආරය උතුමන් හඳුනන්නේ ආර ධර්මයට දක්ෂන ආර් ධර්මය තුළ හැසිරෙන්නේ. ඊළංගික තමයි සත්පුරුෂය හඳුනන්නේ සත්පුරෂ ධර්මයට දක්ෂණය සත්පුරු ධර්මය තුළ හැසිරෙන්නේ මේ කෙනා කවුද පුතජ්ජන කෙන. තවයි එක්කෙනෙක් විස්තර කලා තම සුතවත් ආර්ක සුතවත් ආර්ශාවකය කලක කියන්නේ ධර්මය ශ්‍රවණය කරලා ධර්මස්ශ්‍රවණය කිරීම තුළින් ය බුදුරජාසය සහඳරගෙන තියෙන ැ අපි අපි දැ අප බෞද්ධ වනේ ධර්මස්නය ඇසිච බෞද්ධක මන්නේ අපට ය අපට දන්නේ උපතින් බෞද්ධකම ඒක හරි යන්නේ ඒක නිකං නාවික එකක් අ සුතවත් ආර්ශාවකය කල කියන්නේ බුදුරජාණන් වහසේගේ ධරමය තුළින් ධර්මය ශ්‍රවණය කරලා එයා බුදුරජාන්සය හඳුන ගන්න එතකට ආරයන් හඳුන්නො නොවන්න එතකොට ආරය ධර්මයට දක්ෂයි ඒ ධර්මය තේරුම් ගන්න දක්ෂයි ඊළඟට ඒ ධර්මය තුළ හික් වෙනවා ඒ ධර්මය තුළ පුහුණ වෙනවා ඊළඟ එ කරමු තුළ තමයි ඒ සුතවත්තර්ශාවකයගම සත්පුරුෂය හඳුන් වන්නවා සත්පුරුෂය මෙයා කිය හඳුර ගන්න ඊළඟට සත්පුරුස ධර්මයටයා දක්ෂ කෙන සත්පුෂ ධර්මේයටය දක්ෂ කෙනෙක් ඊළඟට සත්පුරු ධර්මය තුළය හැසිරෙන වන කරුණු හයයි ඇකස් බුදුරජාන්සයේ මේ ලෝක සත්‍ය වර්ග කලය කුටස් කීකද දෙකට පුතත්්ජන අසුතවත් පුතත්්ජන සුතවත් ආ අසුතුවත් පුතත්්ජයන කරුණු හයක් තියෙනවා සුතවත් ආර්ශාවයකන කරනු හයක් තියෙන. එත බුදුරජාන්සය මේකති දේශනා කරවා සෘතවත් ආර්ශ්‍රාවකයා කියන කෙනා දැඟන්නවනි සුතුත් පුතජ්නය කෙනක ෙක තින්න වනි අසුතුත් පුදජන කෙනග සභහයමකද ය ජවිතය ගැෙන මුකුත් දන්නේ නෑ කිසි දෙයක් දන්නේ කාලබීලා හචින්න පුච්චගෙන ඉන්න නැකතට පෞගි කල නැකතක් කවයි හචින්න පුච්චල කෑවනි ඒ කවුද්ද අසුතුවත් පුතජ්ජන කෙනද සුතුවත් අර්ශාව කෑද. ඔන්න කෑම කෑම නැමැත්තුවා එදා දවසේ නවත් තල කිරී යුතුරෝල දෙකයි හතරිස් දෙකට හචින්න පුච්චලා දෙර කෑම කෑවන කවුදේ අසුතවත් පුතත් ජන කෙන සව හාාපයමසි ඇහුුණනට පෙඩිහ ඩන් ඩෝන් ගන්න ඇයි ඒ තමයි අ අර අරටිකට දක්ෂනෑ යාමක කේරද ආරය හුරුවන් ආරයන් හඳරන්න දක්ෂනෑ ආර ධර්මයට දක්සන නෑ ආර ධර්ම හික්මෙන් න සපුරසය හුරන් ෙ න සත් පුරස ධරමට දක්සත් නෑ සත්පුු ර්ම හක්ම ෙ නෑ එත අපිට මේ සටින්න හඩෙන් ඇහුුණ වැඩියෙන් ඉන්නේ සුතවත් ආර්ශාවකෙන් නෙමේ අස්තුතවත් පුතජ්ජන බයානකයි අතිශම බයානකයි. ඇයිඒ අපි මනුස්සලෝකෙටාවේ අපේ කැමැත්තර නෙේ දැම මනුසලදැ මනුසමවකුසක උපන්න්නේනෙ අපි සිංහල වෙලා මනුසමවක උපන්න. එතරක් මනුසමවකුසක උපන්නේ අපි මේ අපි ගේ ජීවිත තුත වෙනකට කිව්වද ආරම්මගේ කුසේම උපදින්න ිළ ආරධනය කළලාද. අනකලාද නෑ ඒන? අපි රැස්කරව පිනත් ඉස්සරහට ඉදිරිපත් වුණා. ඒ පින විපාක දෙන්න පරිසරය හැදුනා මවකුසක පිලිසිඳ ගත්තා. පිලිසිඳ ගත්තර පසේ අපිට අම්මලා හදනව මොකක්ද කේන්දරෙ කළ එකක්. උපන් වෙලා හදලා. ඒකෙන් තමයි යොක්කොම විස දන්නේ. කවුදේ. අම්මලා කිව්වද බඩෙන් එනකට පුතේ. ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවේ ඔබ පුතජ්ජන පක්ෂයට අයිති න. භහිතිවෙන්න ඕන ෞතම බුදුරජාන් වහසට මගේ පුතේ කළ කිව්වද නෑ හම්මල කලින්ම දූල කියීල වෙලා හැදදුල් අපි හදීම කක්ද කේෙන්දරයේ දැන් විසදන්නේ ඒේ එතකොට ඒක කරන්නේ කවුද අස්සූතවත් පුතර්්්‍යනය ප්‍රඥාව තියෙන කෙනෙක්ද නෑ අපි ගන්න ඕනම් උපදිකටම් පුතේ ායිති ගෞතම බුදුරජාණන් වහන්සේටයි ඒ ධර්මයටයි අයිති සංරත්වයටයි අයිති ඒ අපට ඉගැන්වු න අපි ගැන න්න පුතේ ේන්දරඇතිවන මොක් කරි පශ්නය කව මේ කරග ගහිල බලන්න මේකෙන් පශ්නේ විසින්දේ. ඒත පසෙ කියන ඔන්න සේෙනසුරු ලබල දවස් වොල බලාගෙන කියනන්නේ. ඒ කවුද අ සුතවත් පුතත් ජනයාගේ ලක්ෂණය. සුතවත් ආර්ශාවක හෙම නෑ සුතවත් ආර්ශාවක ඔවුයාවට යන්න. මමන මේ කියන්නේ භාගතුන්හසේ. සුත වස්තුවත් පුජනය දුෂ්‍රියට යන මෙන් අසුතත් පුතජනක දල ිතරන හෙම හනෙන් අසුතුවත් පුත්ජන කෙන දැන්වුව අප උක්කොම කරන්නේ සුබනැ සම්බර්ගන කෙරී උතුරාගෙන කමක් නෑ හොඳ හොඳයි හොයි ඉති අප රාධි බුද්ධ වාසරය හම්බවෙලා ධර්මය හැතිරෙන තියෙන අවස්ථාව නෑ දැ වෙසප පෝයට උත්ර දඟගලන්නේ කට්ටි. අපි දන්න. පින්ගෙස්සි ැකරගති ගඩ පවරත්තක් විර ගොක්යි දිසිය කන පින්රගැති වැඩි හිටියට සඳකලා ජාතිීට සඳ කළ ගොඩාක්ක අ ඇතින් බෝතල් කඩාගෙන බිය්වා බාර්වල පොර කෑව පොරේ ඇල්ලුව නැද්ද දකින්න බෑයිදිහා කෞද මේ මනුස් පිනකින් අපපු මනුසලෝකට මනුස්්‍යය හිතන්න පුළුව මනුස්සය අස්සුතුවත් පුත්ජන භාවේ ඉන්න නිසා. තමයි මේ අනුසරට ගොදුරවෙලා මේඉන්නේ හිතට දුකා යිතිම නොක කරන්න ද සිංහල වෙලා පපතින්න පින බුණ බෞද්ධක්ීමට පි තිවන හැබෑ ෞද්ධන. සැබෞද්ධ මේ සැබේ බෞද්ධක්න ඒ අය බලනුමක්මේ බුදුරහසමිකට පස කලා හදෙන හොඳ බලනවා ඉතින් මේ අස්තුතත් පුතද්ජන කෙන හැමතිස්සේම දුක ටක මැති නිසා මකරි පශ්නයක් කකාපුම හර අරය මොනා තල්කොලින් හ පොතිත අරගෙන කියල පෙන්න්න ඉක්මට හාමට දැන් ොඳදනෑ මේ කාලගල ඉට පස අපි හිටම අස්තුත් පුදජ්ජන කෙක්න මේ හොඳට පිගන්න බරව අතල විත පිළිග කෙනෙක්න්න කියන ඒ බලන කෙනෙක් ඔයාට මේ දාසළ සෙනසුරු ඔයා කාමරයක දොරවාගෙන ලයිට් නිවාගෙන පැල්ලි අතර ඉන්න සතියක් ඔයගේ සෙනසුරු නැතිවේකි කොත් කරයිද නැද්ද කරන අස්සතවත් පුත්ජනය මේකකි නවස්තුත් පුත්ජන කෙනනාට තාකර ධර්මය දැන්නති කෙනාට ඔයාට මේ දවසු රාහු ලබ්බල තියෙන්නේ ඔයා මේ ඔයා කකුල්කින් එල්ලා සතියක් ඉන්න සියලුම අපල මේ පහල්ට ගැල යලලා යනවා කියලා කියනවා කිවවොත් මේ දුෂ්ටීන කෙනාවේක කරයිහිද නැද්ද රනවා කරනවාමයි සීයට ප්ලක්ෂි කරදායක විශ්වාසයි. අසුතත් පුතජ්ජන කෙනා බුදුරශ් වදාල ඇයි අසුදත් පුතත්්ජන කෙනා දන්නන්නේ මේ ජීවිතය හේතුගින් හටගත්ත පලයක් තියෙන්නේ ඒ හේතුව නැතිවීම මේ පලි තිරක්ල දන්න දුක එද්දී කම්පාාවන්න ඇත්ද ම මකේප කැත්තති බොරුද.ම තතා දර භාගතුනා දේශනා කරන අස්සුතත් පුත්ජන කෙනා සතර මහා භූතයන්ගෙන් හටගත් මේ ශරීරය ගැන දන්න කෙන. සරීරය ගැන බුදුරහසි මෙහම කෙනම සරීරය ගැන එකට අපි දැ ඔය ඔකෝම සමරන් මොකක් නිසා දුකටකමති නිසාසය කී උතුරා ගැෙන කෑම කාලා නවත්තලා දෙකයිත් අතිරිස්ික කෑමකයි මකක් නිසාද දැ අපි වාමන්නාාර හහිම කන්නන්නේ දොලහට කලින් දානවැලදු පස්්නිවරයි අපි හචන පු්ච ීත්නෑ නැක ැන දන්නේ නැමකුත් දන්නේ එට වස්ේ බුදුරහ්සි දේශනාක සාමාන්‍යෙක් කෙනගේ සෝභාවය පුත්ජන කෙනගේ ස්වභාවයාම කොයි වගේද? රශ දශ කන පපුතත්ජනෙනාගේ ස්වභාවය වතුරු වීදුරුව වගේ කියන ඒකන බුදුරන්ශේ දේශනා කන වතුරු වීදුරුවක් තියෙනවා ගංගාවකුත් තියෙනවා කියන. මේ වතුර වීදුරුවයි ගංගාවයි දෙක්ක බුදුරාංශ දේශනා කන මෙ දෙක්කට සමානුව ලුණුකට දෙකක් දානෝ කියන අතුර විදුරත් තුළුට අදානවා ගංගාවටත් තුළුණුටයක් දානෝ කියය. එතුර වාාගතුනාසේ අහනවා සමාන ලුණුකර දෙ එකක්ත් දැම්ට පසේ ගංගාවටයි වතුර වීදුරුවටයි භාගතරන් හසේ අහනුවවා ඉක්පනම ලුණුරස දැනන්නේ මොකක්ද. ගංගාවට ගානක්කල් නෑ වතුර වීදුරුවට බා ලුණුරස් ඒ වගේ කියන අස්ුතුවත් පුතාත් ජනය එක මකු සෙලයෙන් නිරයට ඇදගෙන යන කියන. දැ ධර්මය හැසිරැෙනෙකොට ගැටලුවක් වෙන්නේ ඇයි අපි ධර්මය හැසිර කෙනකරට තකුසැලක්වෙන් හදුව කියලා ඒ කෙනට එක බලවත් ඉන්නේ වන්සර ගේීීමට අස්තුතත් පපුතත්ජනයට පොඩිදේ ඇති නිරයට ගෙනන්න. එ අස්සතුත් පපුතද්ජනය කොයි වගේද පොඩි වතුර බභාජනය වගේ වතුරු වීදුරෝ වගේ ධර්ම මේ හැසලෙන සුතවත් ආර්ශාවකය කොයි වගේද ගංගා වගේ එහන්දන් වතුර විදුුරදධ තියෙන ගංගාද වතුරවිීදුර හැමතනම තියන්නේ ලුු ැටේ දැම්ගමන් රස දනන්න දැක්කනේ මාධ්‍යවලින් කිව් අසුබනැකතක් එෙනවා ඒ හොදේ වති නවරද වැඩ හිටිගවර තෑගි දෙනවා. ඥාතින් බලන්නේ යනවා. ඥාතින සලකනවා. තර අමනාපකත් තිබ්බද ඒව නැති කරගන්න ඒ හොඳයි. ඒ ශෝකඒවා ඒව යහපත් දේව. ඒකන මේ පස් දැක්කනේ අ රචින්න පුච්චගෙන පරිසරයේ විනාශ කරගෙන ම මුොකදූ ගමනකට ගියා ඒක මේ ගල්ුුවර චින්න පුචප සල්ලිව අරගෙන නිලුම්මල්හරි මුණහර මල්ටික්රගෙන බාගතු දර පපුතුර න්න පින. එතට බලන්න? සොතුත් පුතද්ජ කෙනගේ තියෙන්නේ හිතේ පට්ු සොභාවයක් පටටු ස්වභාවේ මොකදවන්න එකසරයට ලුණු අර වතුරු විීදුරුව වගේ ඒ අකු සලින් මොකද වෙන්නේ අවතෙත් වෙලා යනවා. අපි ලැජ්ජවෙන්න ඕනේ අපි මේ වගේ ලංකාව වගේ රටක ඉපදීලා මේ මේ කරනේට ැ්ජම් දුක අපේ හිතර දුකු සංවයක්කු පදවාගන්න ඕනේ බුදුරජාණන් වහසේ පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරගෙන ඇවිල්ල කල්පගාන භාගිතු චතුරාය සත්‍ය කිව්වා අපිට ඒ වැහෙනවද ඒවට බනින්න. ඒවට නින්දා කරනවා වෙනය කරීන අසතුතත් පුතජ්නය ස්ොභාව කියකිෙන මෙන්න එකැ කියනවා. ගන අස්ුතත් පුතජ්ජනයට සමහර වෙලාවට මේ සරීරයේ එපා වෙන කියන. මේ සරීරගන යට එපාවින් වෙනවා කියන. එපා වෙනන අපිට දුකක් වීඩාවකතතු හිතන රී නැත්ත හොදයි මැල්ල යනවනක් හොඳ. සරයගෙන පොඩ්ඩක් ය කල කිරීමට පත්ව නවස්ථ එන කියන සරේද දැදැ අපිම සුබනැස් කර කට්ියකල බල නැත් ඔය කේද්‍රි කරන කට්ටිය ලන්න මේ ලෙඩවුණු ගමන්නේද දුවන්නේ ලෙඩවුණු ගමන් අපට සීමෙන් නෑනේද ම මේ සරදයක්ල බල ලැබුණ මේ ශරිරය සභවිත වෙනස් වෙලාන අනනිත්්‍යක කැඩි විිජයයක්ක් කල මත්ක් එන්න එතකට සාම එතකොට බලන්න අ සතුතත් පුතද්ජන කෙනාට ොකද වෙන්නේ වෙන ස්විද්ධි යකු හිදෝද නො රැල්ලක ආදෙන් අපිට හොඳ නැත මේී කාල. අපි හෙමද කරන්න ඕන. එහෙම මේරන්න ඕන. සැබේ යන ශරීරයේ බුදුරශ වදාල මේ ශරීරය කියල කියන්නේ හේතුගෙන් හටගත් එකක් ලෙඩ වෙනවා නැසිවා කැඩි බිදීයනව වැනසිලායනෝ කලනෙ සිවි ඕන. ඒ බුදුරජ ශ්‍රාවෝකය. එත බුදුරහන්ජද සරන මහරවෙලාට අස්තුතත් පුතජ්ජන කෙනාට මේ සරීරයේපා වෙනෝ කියන. ශරේක හිතින සාාව නැතිවෙන කියනවා. සරීරයකයන ඇල්ම නැතිවෙන කියනවා ඇල්ම නැතිවුණා මේ ශරයගැහෙම ඇල්ම නැතිවුනාට එල්ම නැතිවෙනස්සයින කියන ඇල්ම නැතිවුණට මහනනින්නේ බුදුරහන් දේශනා කරන මේ ඇල්ම නැතිලීම නිදහස් වේ නැතන් කියකිලා හිතනගෙන සරේර හැබැයි හිමුණට පින්වත් මහනනි හිත ගැහෙම හිතනෑ. ශරරයේ දැ පේනවන කැඩනවා බිඳෙන්වා ඇසේෙනවා ලස පේනවාවන සමහර වෙලාට ඇඩ පාවිවා කියනවාක් නිදහසන හිතනවා කියන හැබැයි හිත ගැන හෙම හිතෙන්නෑ කියන දැ කය මනඳ කියල දෙකක් තියෙනව ඇත කය බුදුරහැසි දේශනා කරනවා හිත කියන එක අසුතුවත් පුතත්්ජන කෙනා මගේ කියල වැළඳගෙන ඉන්නවා කියන. මම කියල වැළඳගෙන ඉන්නවා කියන මගේ පැවැත් මයි කියලා වැලඳගෙන ඉන්නවා කියන. කය සමහර වයාට එපා වෙනෝ කියන. ඉතින් බුදුරජාන්ි දේශනා කරනවා කෙනෙකුට ඕනනම් මේ බුදුරන් දෙන කෙනෙකුට ඕන නම් සතර මහා ධාතුන් හටගත සරීරය මේ තමන්ගේ කියල ගත්තරගමන් නෑක. අසතුත් පුතත් දෙෙකට හැබ. ජීවිත අබෝධ තිෙනයකටු නෙමි. ජීවිත අවබෝධන් නති කෙනෙකුට මේ ශරීරය මගේ කියල ගතරගමන්න නෑකින මොකද හේතුව සරීරය හුදු දහයක් විශසත් තිහ කතලිය. කැටක් ඇත්තව සීයක්ක් වගේ පේන්න තියෙනවා කියන දැ වෙනස් වවීමෙන හරි තියෙනවාන බුදුරන් දෙේශට හිතනං හෙම නෑ කියනවා දැමතර මොකක් දෙස අසුතක් පුතත් දෙනකෙන ශරීරයේ පාාවෙන අවස්ථා තියනවා කියනවා කලකිරෙන අවස්ථා තියෙනවා කියනවා හැබැයි හිතගෙන කලකිරෙන්නේ නෑ කියන හිත දැන් අපිතුම අප මරණසන්න වනා දැන් අපි දන්නවා අපට බේරෙන්න්නම බෑ අපි මකොද කරන්නේ අපි මොකද කරන්නේ අපේ අපි මොකද කර නිට පස ස අපි වෙන කොහේ හරි හිතප හිටවා ගන්න. ඉටවස හිතනවා අනේ මේ දරුවත් මාතක යන්න නම් කොච්ට හොදයිද. එ හිතන් නැද්ද. ඉ ඒට බැඳීලා ආසකන දෙවලට බැඳල හෙම වෙන්නද. ගට හේතුම කද හිත මගේ කියලා හිතන්ගන්න. හිත මම කියලා හිතන් ඉන්න හිත මගේ පැවැත්මයි කියලා හිතන් ඉන්න. ඇතර බුදුරංශි දේශනා කන හැබැයි හිතනන් හම ගන්න පාකේන. ඕවන හයගන්න කියන පුතත් ජන කෙනෙකුට එකන දරමය දන්නේ නැති කෙනෙකුට ඔන්න සරමය කය ගන්න කියන මොකද අවමා අවුරු දහයක් පහලුවක් විශවතියක් කතරයක් පණහකරත් පේන්න තියෙනවා කියන. හැබැයි හිතනං එහෙම බෑ කියනවා. හිීත මහනෙන්නේවා වෙනස් වෙනවා කියන. එක හොයි වගේද හිතන්න කියන වඳර එක්කන්නවා. මේ වදුරා ගහක අත්තකයිදලා වෙනත්තකට පනිනෝ කියන ඒත්වේ ඉන්දල් වෙනාතකර පයි ඒ වගේ හිත වා වෙනස් වෙනව කියන. හිත දැ හිත මගේ කියලා හිතන් හිට ම කියලා හිත හිට මගේ පැවැත්මැ එක හිතං හිටියට හිත වේගෙන් පරිවර්තනය වෙන වෙනස් වෙනවා යන කියන. පු ජීවිතාව දැ නැතිරීමට ඔන්න සරය ගන්න කියන මගේ කියලා මම කියලා මගේ පැවැත්මයි කියලා හැබැ හිතනන් එහෙම ගන්න බෑ කියන. ඊරසි බුදුරහ දේශනා කරනවා මේ. සිීතරනන් වගෙන් වෙනස්ව වන එකක් කියලා බදුරන් දේසන කරනවා ඕ ය කොටස අස්තුවත් පුත්ජනගේ ස්වභාවේ අවතුත් පුතජනැම ලක වැඩි ඉන්නේ අසතුවත් පුතජනැගේ සභාව මොකක්ද එයා මරණීම් පස්සේ මොකද වෙන්නේ මනුස්සයන්ගතට එනවද දෙවියන් අතර යනවද කොහෙද යන්නේ නිරේ යනවා එක්කෝ නිරේනොගියොත් තිරිස සතුන් අතරයවා සතුමතර ොගියොත්තම ප්‍රත ලෝකය යනවා පේත ලෝක නොගියොත්තම අසුර ලෝකන සතරපා යන් ඔන්න අසුතුවත් පුතජයග ස්ොභාවය එන් සුතුතවත් ආර්ශාවක කියන බුදුරහන් දේශනයක් කරන සුතුවත් ආර්ශාවකය මොකද කරන්නේ සරීරය මගේ කියලගන්නත්නෑ හිත මම කියලා මගේ කියල මගේ පැත්ම කළ ගන්න ෙත් නෑ ධර්මය දන්නෙක් කෙනා දුකක් එෙද්දී විමසලා බලනව කියලා හොමද මසන්නේ මේ දුකත් එයා විවසර කියන මෙ මේ විදිට එයා විවසරම කියනවා හන්න දුකතියෙනවා නේද මොකද දුක ජරාවන ලෙඩවීම මරණය අප්‍රයන්න එකතුවීම ප්‍රයන් හාග විංවීම කැමති වා කැමති වන්නා දේවල් නොලබීයාම මේද දුක තියෙනවනන්නේ පංචු පාදානස්කාන්ද දුක අතර මේ දුක ඔය දුකට නේහිද අපි මේ ඔක්කෝම බයි කරන්නේ නේද එකන මේ දුක මට එපා කියන වෙද කිරීතුරයවේ එ කිීතරමකද කලේ මට දුකේපා මේ අවුරද්ධවත් මට රීතිරලා තිේවා කියල නේද සුපනගද කිීතරයවේ ධරමය දැන්න එකනෑ කරන්න හම නවෙයි එයා සැප ලැබුණත් දුක ලැබුණත් එයා උපෙක්ෂාවෙන් ඉන්න. ඊ පස්සේ සුතවත් ආර්ශාවකෑමකද කරන්නේ විමසනවා දැන්මත් දුකට පත්වෙලා. කායක දුකටත්වෙලා මානසික දුකට පත්වෙලා මම ජරාවට පත්වීමේ දුක තියනවා මේ ද දුක තියෙනවනේ මේ දුක ගැන බලනුව කියනවා. කොහොමද හේතු පලවසේ එය විමසනුව කියනවා මේ ජරා මරණ තියෙන්න්නේ ජරා මරණ කායක දු මානසික දු කායික පීඩා මාර්සික දුක්ග මේ සියලු දුක් තියෙන්නේ. ඉප්පදීම ඇති දැනයි කියලා බලනවා කියන. ඊනකට බලනෝ කිය නො මේ ඉපදහීම තිබෙන්නේ. බව ඇති තැනයි. ලස්සන එකක් මේක ලිහාගත්තොත් මේකිර ක්‍රමේ ලිහා ගත්තත් සුබනක සමර නෑ. ඇයිඒ ඒ අදන්න වනේ ඒක බුරුවක් කිය. ජරා එමත ජරාව තිබෙන්නේ දැන් අපිහිතමු අපි ඉපදිලා සුනකෙක් වුණා. ඒක තන සුන කෙක් වුුණින් තමන්ගේ දරු නැකතට ිර උතුරුව අවුද්දැවෙල්ලා නැකත කරල තක අ සුනකට අදසත් ය නොද ගැ ඒ නද සුන සන කට මමු ේද කෙද්‍ර ොඩක් කදන්න න විද දු හට බලවවා එගොට හැමජිසි මාශීරවාද පූජා කරන්න නඒ දුකෙන්මනඉන්නේ කන්නනෑ සරීරයේ ලෙඩවෙලා බිහෙත් පොවන්න කෙනෙන්නේ සලකන්න කන්න හයයාග යාම ගල්මුල ින් හලෝනවා කොල් දිදන න උන්දන්නචත් මෙමි කත්වය වගේ මනසලක ම න එතකොට දැන්ම කුත්ති නොවද ඒ මනුස මනුසලක හිට පෙක්ෙනන ඒෝකට ගිය ඉරන්නේ එඒමේ බාගතුන ධර්ම තුල භාගතුනස ධර්මිතුළේ තරම් ගත්වොත් මේ ජාවයාදදි මරණ සෝක වැලපීම් දුක් දොම්නස් කෙලවරක් නැතිතු තියෙන්නේ. ඉපදීම නිසා කිය දැනගත්තොත්. ඒගේ පශ්නේ ලිහෙන පටන්ගන්න.ඒ ප්‍රඥාමක දැනගන්න නි ප්‍රඥාවමන් මිසු බගත් භාගතු නාස ධර්මී තියනවා ප්‍රඥාම මිනිස දරන් ො ගේ කියල. හැන්ද වගේ කියලා. බුදුරාශ්‍ය දේශනා කරනු පින්වත් මහනි හැන්ද තියෙන. හැන්ද හොද්ද දාලා කාල් ගාන. මහනි හොද්ද හැද දාලා කාල්ගෑවට මහි හැන්දට හොදෙ රස දැන වද කියලාන දැරෙනවද. නෑ කියන. ඒවගේ මහනිනි මනුස ලෝකයේ හිටියත් මොන ෝක හිටියත් නුවන නැත්තං කෙනෙක් හම්බුනත් නුවන දරමය කිව්වත්. ර්ම ස්පර්සවෙන්න තේරෙන්නේ නෑ න හැඳ ැන් මුළු ජීවිත හැඳගේවෙනකම්ම කාල්ගෑාවත් හැඳ රාධෙන් නෑ වගේ තේරෙන් නෑකේන පුතත්්ජන ප්‍රඥාව නැති කෙනෙකුට වකදද මේ ධර්ම මෙම ධර්මයක් තියනවා මේ වගේ දුක් තිෙරලමකුත් තේරෙන් නැකෙනවා. බුද්ධිමත් කෙනා බුදුරාශ වදාල දිව වගේ කිව්වා. ඒනද දිවට යම් කිසි රසයක් තියෙන කොටම දැනගන්න නැද්ද. අන්නේ වගේ ප්‍රඥාවන්ස කෙනට පුසෙ ුණ ැහුණු සත්පුරස ධර්මය මුණ ැහුණොත් ඒක වහාම දැන ගන්නවගේ නොමකක්ද ඒ ධර්මය කෙන ඉක්මනින්ම තේරුම් ගන්නවකිවට රස දැනගන්නවා වගේ එත දෙැන් අප පේනුවනම් දිවවල් නෙවේ තියනෙ ලෝකේ මොනත් තියන්නේ හැඳී දෙැකය යන්න බැන්න අවුරුද්ධටත් බැන්න කියැයි දැම යහනා කිය න්න අවුද බැන්නදමේ බැන්න නෙේ පව් මේ යන ගමන තුළ කෙලින්ම මේ යන්න හදන්නේ අකුසල් කරගෙන මොකද මේ කරගෙන යන්නන්නේ හදන්නේ සුෂිටපුතැන්ට යන් හදන්නේ සතරපායි නැමති මහගෙදරට ඒ මහගෙදරින් ගැලවෙන්නේ හතරපායිෙන් ගැලවෙන්නේ මේ පටිස් සවපද ස්වභාවත් තේරුම් අරගෙන අවබෝධ කකර දවසට. ඒකන කොහොමද ජරාමරණ තියෙනවා ජාමරණ යන්නේ ඉපදීම තියනකං. ඉපදීම තියෙන්නේ භවය තියෙනකක් ඉපදීමමතියන්නේ භවය නිසා. රයන්නේ විපහ පිරිස කරම සකස්වීම භවය තියන්නේ බැඳනකං උපාධාන තියනකම් උපාධානය තියන්නේ ආසකරනකම් දැන් අපේ හිත යමකට බැු අද ඒ බැඳනේ ආසකරප දෙට නේද අපි යමකට ආස කලාද අප හිට බැඳු නැද්ද අපි හිටම අපි වාරය අදදි ලස්සර කෙනෙක් දෙදක්. අපිට යා මතක්වෙන් නැද්ද ආයම බල හිත නැද ආදරය කතාරන හිතෙන් නැද්දමටොල ටිෆෝන් නම්බර තිිල යි ගිල් කෝල්ලයකුත්දී ඇයිඒ ඒ රූපෙ දැක්ක ගමන් සතුට ආසාවක් ඇති ඔනාා අන්න ආසා කරපු දේට බැඳන්න්න ඇැ්ද බැඳුණා ඊට පස්සේ ඕනාා බැඳෙන්නේ ආසාව නිසානේ ආසාවට ගැනිමගන්න නිසාදී ආසාව හටගන්නේ විදීමක් නිසා? ආසාවරනමක කනිසාද විඳීම නිසා ඇතුර ආසාවට හේතුවක් තියෙනවා ඒක තමයි විඳීම විඳීමට හේතුවත් තියෙනවා ඒක තමයි ඉස්පර්සය තේරනානි ජරාමණනවට හේතුවත් තියෙනවා මකක්ද ඉපද ජරාමට හේතුවත් තියනවා ඉපදීම ඉපදීමට හේතුවත් තියෙන මකද ඉපදීමට හේතුව බවය භවයට හේතුවත් තියෙනවා ඒක හේතුව බැඳී යාම උපාදාාන උපාදාානට හේතුවත් තියෙනවා ඒකට හේතුව ආසාව ආසාාවට හේතුවත් තියෙනවා. ඒකට හේතුව විඳීමක් තිබීම. විනීමට හේතුවත් තියෙන එක හ ස්පර්සය ඉස්පර්සට හේතුවත් තියෙනවා ඒකට හේතුව ඇස කන නාසේදිව කය මනසකිලා ආයතනහයක් තිබීම ආර්නහයට හේතුවත් තියෙනවා ඒකමකක්ද නාම රූප ඊළඟට නාමුරූපලට හේතුවත් තියෙනවා ඒකට හේතුව නමුරූපලට හේතුව තමයි විඤ්ඥානය. ඒක කියන්නේ අපේ අපේ දැන් අපි මේ දුක්කින් දෙනවන්නේ දැම ඔකෝම දේවල්ල අපි කරන්න අපි දුකටකමත්ත නිසානි. අපි කරන්න පිළිවෙලින් දුකෙන් ගැලවන්න බෑ. අපි කරන පඩිළිඳ දුකගලෙන් බෑ බුදුරහහි දේශනා කරන මේ දුක විඳින්නන්නේ මොක් සාික තේරුම්ගන්න කියලලා. ඒ කියන්නේ දැන් අප ජාමාණට දුකක් තියෙනවනි ජරාමණ කියන දුක බුදුරාශය බලන්න කියනවා මේකට හේතුව තම ඉපදීම කියලා ඒකන යම්තැනක උපදිනවද මේ ජරාවියාදි මරණ සෝක වැලපීම් දු දොම්න්නස් කෙන සියල්ලම තියෙනවා. ඉපදීමන මති හේතුව නිසා ඉපදින කියන එකත් ඉපදීම කිය එකට පලයට හේතුවක් තියෙනවා ඒක තමයි බවය කර්ම සකස්යීම දැන් අපේ කර්ම සකස්සිෙන් ඇැත්්ද අපි චේතනා පාල කරක සිත සිතාඉන්න ර ්‍රතනාාල කර වචන කිය කිය කතා කර කර ඉන්න. එඇදර අපි ේතනා පාලර කායක්‍රිය පවත්ව පවත්ත ඉන්න. චේතනාපාලක කර සිතනවා චේතනාපාලකර කර කියනවා චේතනාපාල කර කර සිතනවා. චේතනාපාලකර වචන කතා කර නවා ජේතනාපාලක කර සිතනවා චේතනාපාලකර ක්‍රියා කරන්න. එතකොටි මකක්ද වෙන්නේ කර්ම සකස් වෙනවා. එතකට. ඉප එහනම් ඒ චේතනනා පර කන සිතනකම් කියනකම් කරනකම් මොකද වෙන්නේ. කර්ම හැදෙනවා එතවට කරම හැදන්නේ එ කරම හැදවට පස මොකද වෙන්නේ.ඒ බවයන උපදින ඉප දෙකට මොකද වෙන්නේ ජරාවි්‍යාදිි මරණ සෝක වැලපීම් දුක්දන්නස් ලැබෙනවා මේ හරි ලස්සන තැන මේක බුද්ධ සාාසනයක බුදුරජාංසික ධර්මින් පවනක් කල්ගන පුළුවන් තැනක් තේර නනි ම කිය එක බුදුරහන්සක ධර්මින් පමන මේ කල්ලගන්න පුළුව මොකදද මේ ජරාමරණ මේ ජරාමරණ තියෙනවන මේ ජරාමණුවලට හේතු ඉපදීමයි. දැ අපි සිහරන්න එෙමනි විනිසාමාන්‍යෙන් ජරාමණවලට හේතු ඉපදීම කල්ලෙ අප දන්නේ ධර්ම දන්න තිෙක් කියෙන බුදුරන්සික යන සතවත් ආර්ශාවක තේරුම් ගන්න කියන මේ ජරාමරණවලට හේතු ඉපදීමයි. ඉපදීමට හේතුමකදද. බවයයිබවට හේතුමකදද උපාදානයි උපාදාාවට හේතුමකදද. ආසකිරීමයි ආසකිරීමට හේතුමකද. විඳීමයි විඳීමට හේතුමකදද ස්පර්සුයයි ස්පර්සියට හේතුවමකදද ඇස කන නාසේදකයි මනසකෙන ආයතුන හයත් තිබීමයි ආයතුන හැයට හේතුමකදද. ඔ නාමුරූප තිබීමයි. නාමුරූපලට හේතුමකදද විඤ්ඥානයයි විඤ්ඥානයට හේතුවමකදද සංස්කාරයි සංස්කාලට හේතුව අවිද්‍යාවයි. ඔ ඔන්න එකකරමට බැලුවොත් අපි පස්ටෙ ලිහෙනවා නැතුව අපි මොනවා කළත් මේ ප්‍රශ්නිනල් ලිහෙන්නේ. නෑද ඒ ුදු මේ ඔක්කොම මිනිස්සු කරන්නේ අපි කරන්නේ බුදුරාසක ධර්මය දන්නඇතිගම නිසා. අපි බුදුරහජක ධර්මය දන්නති තාක් මේ ලෝකයේ කියන කියනෙ අපි කරනවා. මේ ලෝකෙ හොදයි කල මිනිස් අපි මොකද කියන්නේ අපි දුකටත්වනට පසැපිය කරනවා මේ පිළිවෙල අල් ගත්තෝොත් ොන පිළිලරද මේ ජරා ව්‍යාධදි මරණ සෝක වැලපීම් දුක්දොන්නස් තියෙන්නේ ඉපදීම නිසා මයි උපදින තහක් මේන් ලකින්න බෑ කළ දැනගන්න තහක්ම අපි ඕව කරකර ඉන්න. ඊළඟට ඉපදීම තියෙන්නේ බවය නිසායි කලතේරුම් ගන්නකක්. භවය තියෙන්නේ උපදාන නිසා, උපාධාන තියෙන්නේ ආසාව නිසා, ආසාව තිබෙන්නේ විඳීම නිසා. විඳීම තියෙන්නේ ඉස්පර්සය නිසා, ඉස්පර්සය තියෙන්නේ ආවත නහයක් නිසා, ආර්ත නැහැ තියෙන්නේ නාමරූප නිසා, නාමරූප තියෙන්නේ විඤ්ඥානය නිසා, විඤ්ඥානය තියෙන්නේ සංස්කකාර නිසා, සංස්කර්තියන්නේ අවිද්‍යාව නිසා, කාන අවිද්‍යා කනමකදද ඇත්ත දන්නේ. ජීවිත වභාවය දන්න මෙතර දුකක් තියෙනවා කර දන්න. ආය හෙමත් දුක හටගන්නවාකල දන්න. ඊලක දුකේ නැවීමක් තියෙනවාකට දන්න දුකේ නැති කරන මාර්ගත්තනවාකට දන්න චතුාර් සත්‍යයවබෝධයක්නෑ චතුරාර් සත්‍යය අවබෝධයක් නැතිකමින් තමයි මේ වැඩ මේ රටාව අපට හැදන්නේ. චතුරාර් සත්‍යය අවෝධ කලොත් මොකද වෙන්නේ අපි මේ දුක්ක රටාවපි අල්ලගන්නවා ඉරවාස ොකද වෙන්නේ. දුක්කද රටවප අල්ගතර පස් අප දුකට කැමතිවේ. නෑ අපේ දුකෙන්න්නේ දහස්වෙන්න කැමති වෙන. එත බුදුර හිදසගන පුතත්ජන කෙනා. හිත මගේ කෙ වැළගනිදදි. මම කියල වැළඳගෙනදේ මගේ ආත්මයකල වැළඳ ගනිද්දී බුදුරජාණ වහසේගේ ධර්මය දන්න සුතවත් ආර්ශාවකට මොකද වෙන්නේ. ඒ ත්‍රාාවක මේ විදර සහිකන්නවා කෙනමකක්ද ජරාමර්තියෙන්න්නේ ඉපදීම නිසා. ඉපදීමතියෙන්නේ බවය නිසා. භවේතියෙන්නේ උපාධන නිසා. උපාධන්තියන්නේ ආසාාව නිසා. ආසාාවතයෙන්නේ? දීමක් නිසා විදේවතියෙන්නේ ස්පර්ශය නිසා ස්පර්සය යෙන්නේ ආයතනහයි නිසා ආයතන අයිතියන්නේ නාමුරූප නිසා නාමුරූපයෙන්නේ වි්ඥානය නිසා ං්ඥාන තියන්නේ සංස්කාර නිසා සංස්කර්තියන්නේ අවිද්‍යාව නිසාක ලස්සර නැදද. අතිසේ ලස්සන දෙයක්. මේ පැරලිලි මොකුත් නෑ බයවෙන්න ඕන්නෑ මේ අමුතු අත්භූතද යන්න. මේක තියෙන තමන් නුවනින් ජීවිතයේ බලන්න ඕනෙ මොකදද මේ පශ්නෙ. නි ක්ොම දක් නිසක්කො කට ැ න මනිස් ක්කොම දුක ගලවන්න කැමති. හැම සක්ේම දුකින් ගලවෙනන කැම දුකින් ැලවීමක් නෑනේ ඇඒ ගලවෙන්න නැත්තේ හේතුවේ හැදෙන නිසා මේ රටාව හැදර නිසා ඊළඟට විවසන්න කරවන්න මෙහෙම. මේ ජරාමරණ තියෙනවන මේ ජරාමරණ නැතිවෙන්නේ කොහොමද. ජරාව ව්‍යාධිය මරණය සෝකය වැලපීම කායක දු මාසිකදුකට යෙනවන බුදුරහසකින මේවත් විමසන්නකෙන මේ සියලු දුක් මේ දුක නැති වන්නේ කොහොමද දැන්න දු හටගන්න කාරයමකක්ද ජාමරලට හේතු ඉපදීම ඉපදීමට හේතු බව කර බලන්න පැත්තමකක්ද දුක හටගන්නේ මෙහෙමැ කෙළ දැනගැනීම. දුක නැතිවන්නේ මෙ කොහම දෙකළ දැගැන මෙම ජරාමරන්න තියෙනෝ ඒ ජාමාමණ නැතිවන්නේ කොහොම දෙන්න. අරකට සල්ලගන්න න මේකට සල්ල ගන්න. මේකොස විමසන්න කියෙන ජරා මරණ නැත්තේ කොතන්නද යම්තර ඉපදීම නැ්ද ජරාමරණ නෑ. ඒන අපි ආයි කොහේ උපන්නත් ජරාවිාදිි මරණ සෝක වැලපීම් දුක් දොන්නස් නැද්ද. හරි ලක්සර ධර්මයන්නේ මේක භාගතු ස ධර්මය ඒකනනි භාගතුනස විර පුළන් වුණේ එන හැමදාම දුරු පලවෙන්න පාය. අපි ඔය කරන හැමදාම තිබ්බලෝකේ. මේක බුදු කෙනෙක් මපදවන්න ඕක. එත බුදුරහසේ රස්සල හැකි නො කියීන ජරාාවර්රති නැත්තේ ඉපදීම නැතිතෙනයි. ඒම් අපේ දුක නැත්තේ කොතනද ඉපපදීම නැතිතනෙන. එපො දෙනවාද මේ අපේ දුක්විඳවිල්ල විදවන්න වෙනෝ. කියීරල බන ඉපදීමම නැත්තේ කොතනද ජාරර්නය ඉපදීම තින ඉපදීම නැතිවෙන කොතනද. බවේ නති තැනයි කරම හද හැදන්නේ නැති තැනයි. ඊඟට භවය නැතිවෙන්නේ කොතනද ගාණයවීම නැති තැනයි. අපි ගහණය වෙනවා. අපි ග්‍රහණය වෙන උපාධන හතරක් තියෙන. කාමඋපාදාන ශ්‍රූප සබ්දගන්ධ රස පහසට අපි බැඳිල ඉන්නේ. ඒන සිද්ධිය වෙන ොමකක්ද. දුක හටගන්න වැඩ පිළිවෙල වෙන ශරූප සබ්දගන්ද රස පහසර බැඳලන්න කාම උපදාාන දිට්ි පදානන් දුෘෂ්ටිවලට බැඳෙනවා. ෂටිුපදාාන තමයි ඩාන්ඩෝන් ගල ගී ය පහුගි දස්සුල දුෘෂ්ටි ඊලඟට දෘෂ්ටිියපාදාන කාමපානද අපේ හිතේම තියෙන දුරුවල කකම්ඒවා ධර්මය දන්න ති හැම කෙනාව මේ එකට අහුුව ොවිදින් කරන්න දයන්න එක්කරෙක් කරි ගැලවනොත් වාසනාව නැත්ග ගට ප්‍රැන්ගොට කරකිලා යන්න වේ යමයි. මේ හට වල් ගත නත්ත මේ ධර්මින් කියන. ඊ නඟට? මේ කාමපාදාන් දික්වුවම සීලබ පාදාන සීලය බුදුරන් සීලේ පෙන්ල්ලා ද තින සතුම්මරන්න පා සොරම් කරන්න එපා වැදදි කාම්සේවනය පා බුරු කියන්න පා මැත් පන්න භාවිතා කරන්න පල මේ යාද සීලේ එතුකට ඒක නැතිඒක දෘෂ්ිවල්ට යනු සීලේ වගේ පින දවල්ලට යනු එක ශී ලබත පරාමාස කියන සීලබත පරාමාස කියන එකට ඊලඟටද සමහරු කියනවා මේමකක්ද කියන්නේ සමාහරු කියනු උඹල කඩුවත් කන්න පා හුසිද වෙනවා ම ක්ද ීල්පත පරාමාස් එත උම්ඹලට කැමේ සිල්වල කිසිම මේ සම්බදධයනෑ කියන අම් උම්ඹලටන මරුන පි උම්ඹලට ටත්ක්ක ඇු දන්න ද දන් හිතන සිල්ලත් කියලලා සිල්වත්න සතුරන්ම මැරීමේ සොරකන්නු කිරීමේ වැදිකාමය සිල්ල කිරීම ොරුකීමේ මත් පැන් මතරය භාවිතර එසීල්ල්පත පරආමාසුවන්ට යනවා යැීලහැක්ක ලේක හවා දක්ුණන නි පස්. ඊලඟට පාන දිට්ුපාන හහිලබදු පපාන අත්වවාාදු පාදන මම මගේ මගේ ආත්මයයි කළ බැඳල ඉන්න ඉ අත්වවාද උපදන හතරයි. ඇතර භවයට හේතුව උපාධන තියනද නැත් ද අපි ළඟ එහෙනම් දුක්ක තියෙනවා. බුදුරහසේ බලන්න කියන කොහොමද එහෙනඟ න්න උපාධන නැත්තේ තාව බවේ නැත්තේ උපාදාන නැත්ත උපාධන නැත්තේ නැතිවෙලා යන්නේ මොකක් නැත්තද. ාව නැ කාමතන්නා බවතන්න විබහෝතන්නට තුර නැතිවීමට උපාදන්න නතිවන්නේ. ඊළඟට තන්නාව නැතිවන්නේ තන්නාව නැතිවන්නේ විඳීම නැතිරීමෙන්. ඒකයන්නේ දෙැන් අපි සැපවිදීමට හට ගන්නවනි දුක්විදීීම හටගන්නුවනි උපක්ෂාවිී කරන්න සැපවිවීම අපට හටගත්ත මොකොද වෙන්නේ අපි ඒ එකකට හස කරනවා. ආස කරන්නේ සැපවිරීම සස්වභාව අප දන්න තිනිසා. පවිද තේක දන්නන වනිසන සබහම යුත්තයකල අපේ ප්‍රඥාව දීුණ දරම මේ ්‍රඥාවත කොරත්ම කියන්නේ ප්‍රඥාවන් මනුසේ ජීවිතයගෙන තේරුම්ගෙන දුක්කිනි දහසුවක්මැක කියන්නේ අනි පිරිසුීමට බනි ඒකට්ි කරන්න දයන්නේ. ප්‍රඥාවන්ත මිනිසු තේරුම්ගන්නවාමේ සැපවිඳීම නැති වෙලා යන. සැවි නැතිල ඇ හිතක ඇලුගන්නේ දුක්දීම හට නටත්තත්පති චරදක් වන දුක්කිදීමට අපිටින දේශයේ. දේශයන්න තන්නාවත් එක්. න තු දශනය දෙන්න උපක්ෂාව විඳීමක් කටගත්තම අපට හොයා ගන්න බැමුලාාව එතකොට බුදුරාශ බලන්න කිය නො මේක ආසාාවට ආසාාව නැතිවන්න නම් විඳීමම නැතිවෙන්නනවා එනම් ආසාවේ විඳීම කියනකේ ස්වභාව අවබෝධ කරන්න ඕනි තන්නාව නැතිවෙන්නන නැත්තන් ගැලවෙන්න බුදුරන්සේ ආසාාවට උපමවක් කදල් අපේ හිතතිෙන ආසාාව කොයි වගේ කිවද මහා සාගරයේ වගේ කිවවා. හන මහාසාගයට වැස්සත් ගංගා ගැලුවත් මහාසාගරය පිරීතිරී යන්නේ පිරිිතිරී කියාද පිරිිතිරයන්නෙන කොච්චර වතුරා වගේ කියෙන මිනිස්සු ගසා පිරීති ජනවද රත්තර දැ මැනි කරුසාාවක් වහනු ආදැන්මට ඇති කියලා ය සතුරින් නිදීද නෑ කියයි අනේ තවර මැනිකරුසා වසිත්වා ඒක තම අපේ ආසාවෙ වභාව මහාසාගරේ වගේ කියන? ඒ මහාසාහගරය වගේ ආසාාව කවදාවත් අපේ නැතිවෙන්නේ විඳීමකයට එක අවබෝධ කරනකම්. එ විඳීමකෙනෙ තියනකම් අප ආසව හට ගන්න එත බලන්න කියන හනම් විදි ආසාාවක එක නැතිවෙන්න නම් විදීම කෙනෙක ැතිවෙන්න ඕන විඳීම කෙනෙක නැති වෙන්න නම් ඉස්පර්සයකෙනක නිුද්ධ වෙන්න නැති වෙදයන්න ඕන. ඉස්්පසිලකියන් එකක් කියන්න ඇසයි රූපයි විඤඥානය එකතුවීම. ඇසයි රූපයයි විඥානය තුළේ එකදුරීම ස්පර්සයකලා. එතර විඳීමට විදීම නැතිවන්නේ ඉස්පර්ශය නැතිවීමෙන්. ඉස්පර්ශය නැතිවන්නේ ඇසකන නාසය දීවකය මනසින් න අයතනහයි නැතිවීමෙන්. ආයතනහයි නැතිවන්නේ නාමුරූප නැතිවීමෙන්. නැතිරටම නිරුද්ධ වීමෙන්. නාමුරූප නිරුද්ධවෙන්නේ විඤ්ාණ නිුද්ද වීම විඥා නිරුද්ධ වන්න සංස්කාර යුදධවීම සංකකාය යුද්ධ වන්නේ අවිද්‍යාාව නිරුද්ධ වීම. අවිද්‍යාව එකන චතුරාර්ශතතිය අවබෝධය ලැබීමෙන් තමයි මේක නිරුද්ධ වෙලා යන්නේ. දැ අපතින මේක තමයි. පස ක කියපි ක අපිලඟන ඉස්සල කේපික තියෙනවා මකක්ද අවිද්‍යාව තියනවා. සංස්කකාරය අද්‍ය සංස්කරට ගන්න හස්කර තියනවා එනිසා විඥානය උපදදිනවා. විඥානය නිසා නනාමුරප උපදදින. නාමුරූප නිසා ආතනය උපදදින ආයතනහය නිසා ඉස්පාසය උපදදින. ස්පර්ශය නිසා විදිවපදින විදදිව නි විදරදයටට ආසරන ආසකරපදයට බැඳදින බැදලට පසේ ඒ බැජිච්තද මුල් කරන සිිතනවා කියනවා කරනවා. චේතනාවකි. බවේ හැදෙනවා. ඊට පස්ස බව හජුලට පස්සේ උපදිනවා ගැලවෙන්න බෑ ැ පස්සේ දන කොහදට පේන මද ප්‍රසිදී ව අපි වෙන එකක් කර කරඉන්නවා. පස්තින චතුරජත්‍යය බද ඇති කම නිසා ඒක බුදුරහ තර හසග එතකට බවය නිසා උපදිනවා ඉපපදීම නිසා මකද වෙන්නේ. ඉපදීම නිසා ජරාමාර දුක් දොමන සටගන්න ඕක තම එප ති. ඇ විද්‍යසාහත ඩ පිල්ල මයි අපි මාන ජීවිතය තියන්නේ. ඒක තුළු දුකින් ගැලවීම කම්වෙෙන්නේ න හැබ චාසකත් තියන දුකින් ගැලවෙන්න්න පුළුවන් පරිසලකට ියාවද. මකක්ද ගෞතම බුදුරාන්ේ පහල වෙලා ධර්මය චුට්ටත් තියන. ඒකන ධර්මය හැසිරෙන්න්න ඒට ප්‍රශංසා කරන්න ගරහ ගරහනමුත් චුට්ටක් තියෙන. හැමතරමම නික්නෑ නන හැමතරම නික්න හැමතරමෙක් තිබල මැනිකොට පොගන්න ඕනද නෑ? හැමත ඒ වගේ කලාතුරකින් මැනක් ඉන්න පුල ඒ වගේ ධර්මය හැසුන කෙන කලාතුරින් ඉන්න පුළුවන්. එක ඒ ලෝකෙට ඉන්න ඕනි අපේ වාසනාව තමයි කලාතුරින් චට්ටක ධර්මය හැසන පුළන් පරිසරයක් බීම ධර්මය කතා කරන්න පිරිසක් සිටීම ඒ ධර්මීයට පසංසාාවක් ටික දෙනකින් හරි ලැබීම. ඒ පරිසර තුළ අපිඉන්න. තැි මේක මේලා පිෙේරුම්ගත නැත්තන් මේ මනස ජවිත මේ බද්ධවාසයේ මේ හිතන්න පුුවන් මනසත් යන වෙලා හිතු නැත්තං. අපි චුතවෙලාගේට සතක්වුණු තේ අපි මේ අවස්ථාවතියනවද. නිරේගොත් තියනවද. ප්‍රේත ලෝගයොත්තියනවාද ඒහනිසාම මේ කියන්නේ කවරුක් එක තරහන්න ඔුල අවුරදු සැමරට තරහන්න මේ ඒක හොඳ දෙවල් කරන්න ඕන හැබැබ අන්දවගේ යන්න ඕන්නෑ. බුද්ධිමත් ධරමයක්තියදර් කාලය අප ඉන්නේ. භාගතුන් වහසේගේ ධර්මය පිරිස්තු ධර්මය හේතු පල දහමකට නුවන විමසලා බලන්න කියලා කියල දෙන ධර්මය තියෙන කායයක්කි මනුස්සේ වෙලා අපි දන්න කොයි කොච්චර කරමක තියෙනවදකි අපි න්න නැපින මේ පින තියෙන වෙලා පින්වත්ති අපි මේ පටිසම පාද තේරුම් ගන්නන මෙන්න මෙහම දු හට ගන්න මෙන්න මෙහම ඇදුක නැතිවෙන්නේ නැත්තන් අපට මොකොද වෙන්නේ මේ හේතු පලළද තේරුම්ගති නැත්වත් ුදුරහහි දේශනාකන මහනින්නේ මේ චුත වෙලා කියලා නිරය යනෝකන ප්‍රේත ලෝක යනෝ කියන. ඒ සතුන්ට යනක් කියන සතරපා යනව කියන. ඇද සතර පන් ගැලනන වැඩ පිල්ිමේ තිය නිම බැන්න්නේ නෙමේ ද කරින් ැන්න අවන්න සුබනකතර බැනවුරද්දර බැනකයි ඇයියේ. හැන්ද ඉතින් කොච්චර කාල්ගවත් හැන්ද කිව්වද හැන්ද උට පැන්නල කිව්වද අනේ මටාද රස දැනුන කරෝල තියනවා අද අද ලුණු රසහොඳයි මිනිස් රස හොඳයි තුන පාර හොඳයිකට කිව්වද හැන්ද. ඒවගේ තමයි ප්‍රඥාව නැති මිනිස්සුන්ට මේ ධර්මියයනම් යන්න නැත්ත. දිවතියෙන මිනිස්සු දවදිවාරස ැනව බද්ධමත් මනිස්සු භාගතුනාහක ධර්මය ති බලන්නව ඇත්තන නම්කවු කතාව. අපි එකක දවලට දුකින් ගල වන්න බෑන ඒනඟට කලපනාක හට වැරදි.ඒ අයට පසේ මන්න තතාගත ධර්මය සිහි කරන්න ඒ දවල ඉතින් දවල් බිහි කරන්න අමාරේ පිකින් තයි දවල් ිහිවෙන්න ඒකනි බදධ වශස ි මකකිද පිනකින් තමන්ට ප්‍රඥාව තියෙනවනම් භාගතුනාසක ධර්මය තියනවා. ඒ තේරුම් අරගෙන මේ සතරපාය හරහා යන ගමන ගැලවෙන්න පුළුවන් නැත්තම්මකද වෙන්නේ සතරපා යනක වලක්වන්න බෑ සතරපායිෙන් සදහටම නිදහස් වෙන්නේ සෝතාපන්න වෙච දවසට සෝතාපන්න වෙන්නේ මේ හේතුඵල දහම තමන්තුලින් අවබෝධ කළ දවසට මංකිව කරුණු ටික මේ අවිද්‍යමන සංකරට ැවැල පිල්ලත් අවිද්‍යා රදවීම සස්කය දන වැට පිල්ල මේක තේරුම් ගත්ව තමන්ගේම ප්‍රඥාවෙන් එදාටය සතරපායි සදහටම නිදහස්වෙලා යන්න සදහටම නිදහස්සවෙලා යන්න එඒසා හොඳට මතක තියාගන්න අප දුලබදයක් ලැබුණ පින් අත්ති ඒ දුර්ලබදේ තමයි අපට හිතන්න පුළුව මනුසද ීත දැන් ලැබිලා හැමදාම තියෙන්නේ නෑ. ඒවගේම අප බුදුරජාණ වහසගේ බුදු කෙනෙ පහලවෙච්ච කාලය අපි ඉපදිලා ඒ ධර්මය කතා කන පරිසරය අපි ඉන්න. මේකරෙන ශාන සම්පත්තිය කියලා බුදු කෙනෙ පාලවෙච්ච කාලයක මනුස්සෙක් හිතනපුළ මනුසයකස ඉන්න මේ කරතුර රආයිමත් ලේසියෙන් ලැබෙන්නේ ඒ එනි හොඳට මතක තියා ගන්න අප මහන්සිගන්න ඕනි දුෂ්ටිවල හිරවන්න නෙමේ මහන්සිගන්න ඕනි ඇත තේරුම් ගන්න ඇත තේරුම් ති නැත්තොත් අපි සතරපාය ගියොත් අපට කවුරුව පිළිසරණ පිණිස එන්නේ නෑ කවුල් අම්මතාත්තට දරුවන්ට ඥාතීට කාඩුවව එන්න බෑ භාග්‍යතු නස ධර්මයට ප්‍රමණයි අපි රකින්න පුළුවන්. එනිසා මේ ධර්මය හොඳට ඉගෙන ගන්න මේ ධර්මය තේරුම් ගන්න මහන්සි ගන්න එතකොට අපි වාරක්ෂා කරගන්නේ ධර්මයට පුළුවන්. න් ි ුතුම් අධි්ාය ඇතිකරග අනේ මටත් මේ ලබුණු දුර්ලව මනු ජවිත බුදුරංසික ධර්ම සිහිකර මේ පටිස් සවපාධ ධර්මය තේරුම් අරගෙන මටත් උතුම් චතුරාර් සත්‍ය අවබෝධ කරගන්න වාසනාවලබෙත්වා කියලා හැමදෙන අධි්ාය ඇතිකර.